මේ සාමකාමීක ප්‍රචණ්ඩත්වයට ඇවිල්ලා ප්‍රචණ්ඩත්වයෙන් ඊට පස්සේ කොල්ලකෑම් වගේ දේවල් ඊය සවස් භාගයේදී ඉතාමත් සුළු වශයෙන් හෝ විවිධ ප්‍රදේශවල වාර්තා වුණා. මේ තත්වයන් පෞද්ගලික තත්වයකට පත් කරගෙන පෞද්ගලික තරහමරහා බේරගන්නටත් මේ අවස්ථාවක් කරගත්ත හැටියක් අපි වාර්තා වුණා. අනවශ්‍ය පුද්ගලයන් පාරවල් වලට පැමිණෙන්න නැපා අපේ රාජකාරී වලට බාධා කරන්න නැපා ඊටමතරව අපිට සම්පූර්ණ සහයෝග දෙන්න කියලා අපි දාමත්ම කාරණේ කිල්ලා සිටිනවා මේ දක්වා මේ දේපල හානිය සිදුවීම් වල මුල්ම වටිනාකමක් ඇස්තමේතු කරලා තිබෙනවද විශාල දේපල හානියක් සිද්ධ වෙලා තියෙනවා ඉතින් එතකොට ඒ දේපල අයිතිකාරයෝ තමන්ගේ ජීවිතවලට බය පණ බය වෙනත් තැන් වලට ගිහලා හැංගිලා ඉන්නවා හදිසි නීතිය පණවපු වෙලාවෙන් ඉඳන් වෙඩි තියන්න ඕනනම් කරන්න තිබුණා නමුත් මේ වෙඩි තියන්නේ ශ්‍රී ලාංකිකයෝ වෙඩි වදින්නේ ශ්‍රී ලාංකිකයන්ට දේශපාලන පක්ෂ පැත්තකට දාන්න. ඉතාමත්ම දරුණු තත්වයක් දක්වා මේක යන බව තේරිච්ච නිසා තමයි දැන් දෙඩි තීරණයක් ගත්තේ. ඒ තීරණය ගත්තාමත් සමාජ මාධ්‍ය ජාලා මගින් මාවත් ඒ වගේම මේ නිලධාරීන්වත් විවේචනය කරනවා. අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න පුළුවන් උපරිමයට පවා යන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ජීවිතයක් නැති වුණොත් ඔය හැම කෙනෙක්ගෙම එක්කෝ කාගේ හරි දරුවෙක් නැත්තම් කාගේ හරි තාත්තා කෙනෙක් නැත්තම් කාගේ හරි ස්වාමි පුරුෂයෙක්. ඒ මිනිස්සුන්ගේ මිනිස්සුන් තමයි ඒක පාඩුව දැනෙන්නේ. මම ඔය සියලු දෙනාගේ මිල ඇසින්නේ සැබෑ තත්වයේ තේරුම් ගන්න. රාජකාරිය කරන්නේ මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරය සූදානම් කළා කියන එක මතක තියාගන්න. මං හිතනවා හෙට උදේ ඇඳිරි නීතිය අපිට ඉවත් කරන්න පුළුවන් කියලා සමහර විට අපි ඉවත් කරලා යම් කිසි කාල සීමාවකට නැවත පනවන්න පුළුවන්. තව කතාවක් තියෙනවා හමුදා පාලනයක් අයියෝ මල්ලි මේවා බොරු කතා. මේ රටේ කවදාවත් එහෙම හමුදා පාලනයක් ඇති වෙලත් නැහැ. ඒ කියන්නේ මේ රටේ හරි අමාරුයි ඒ වගේ එකක් කරන්න. බය වෙන්න එපා හමුදා පාලනේ නැහැ කවදාවත්. වගකීමෙන් කියන්නේ. මේ නිලධාරීන් කිසිම කෙනෙකුටවත් මේ නිලධාරීන් යටතේ ඉන්න කිසිම කෙනෙකුටවත් එහෙම රටේ පාලනය අතට ගන්න ඕනේ කියලා රෝගයක් නැහැ. ඔව් අපි තාවකාලිකව එතුමාම තිකුණාමලී තරංගණයට ගෙන ගියා. මෙතනදී මල්ලි රටේ නායකයාගේ පටන් හිටපු නායකයෝ රටේ හැම පුරවැසියෙක්ගේම ජීවිතය ආරක්ෂා කර දීම අපේ යුතුකම. එතකොට එතුමා හිටපු ස්ථානය ඔබ දකින්න ඇති දහස් ගාණක් වටකරගෙන. නමුත් තවදුරටත් එතුමා එතන ඉන්න එක එතුමාගේ ආරක්ෂාවට සුදුසු නැහැ කියලා අපිට තේරිච්ච නිසා එයට අවශ්‍ය පියවර විදියට අපි එතුමාව ත්‍රිකුණාමලයේ නාවික තටාංගණයට ගෙන ගියා. නමුත් ඒ සදහටම ඉන්න නෙවෙයි. මේ අතර කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් සිදු කරන ජීවිත හානි කොල්ලකෑම් අරමුණින් වාහන නවතා කරන පරීක්ෂාවන් මෙන්ම දේපල හානි සිදු කිරීම ආදිය වැළැක්වීමට උපරිම පියවර ගැනීමට පොලිසියට බලය පවරා තිබෙනවා. අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම් ඇතුළු නීත්‍යානුකූල බලය භාවිත කිරීමට සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ.